සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. උසස් නොවු කොස්තාපල්ලාට අවුරුදු 10කට පසු උසස් වීම. නීති උපදෙස් නැහැ. ඒ නිසා විනිසුරු පිළපිටියට වරෙන් තුත් නැහැ. තෙල් නිමාවේදී නිමා වූ දුම්රිය තිරිංග. පරිසරය වෙනුවෙන් අභීතව පෙනී සිටි නිලධාරිනිය වෙනුවෙන් ජනපතිත් ආණ්ඩුවත් පෙනී සිටි. රජයයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඇය සමග. ඒ නිලධාරිය ආරක්ෂා කළ යුතු කියන තැන. සිංගිමලේ ගින්න නිවන්න ගුවනින් මෙහෙයුම්. කොරෝනා අභිබවා ලස්සා එන ලකුණු. වසර 10කින් උසස් වීම් නොලැබූ සියලු පොලිස් කොස්තාපල්වරුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ කරුණු හෙළි කළා. පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබා දීමේදී පසුකී කාලයේ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීදී පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වාවන තනතුරු සඳහා උසස් වීම් ලැබීමට විශාල පිරිසකට නොහැකි වී තිබෙනවා. පොලිස් මූලස්ථානයේ පත්කරන ලද කමිටුවක් මගින් එම තත්ත්වය අධ්‍යයනය කර අදාළ උසස් වීම් ලබා දීම සඳහා යෝජනාවලියක් සකස් කර තිබෙනවා. එහි පළමු අදියර ලෙසයි පොලිස් කොස්තාපල් තනතුරේ සිටින නිලධාරීන්ට උසස් වීම් ලබා දීමට රජය තීරණය කර තිබෙනේ. පොලිස් පොඩ්ඩන්ටත් මෙතෙක් කල සිදුවෙච්ච අසාධාරණේ නිවැරදි කළා. ක්‍රමවත් උසස් වීමේ වැඩපිළිවෙලකට ආරම්භයේ සනිටුහන් කරලා තිබෙනවා. අවුරුදු 10කට වඩා වැඩි කාලයක් කිසිදු උසස් වීමක් නොලැබපු පොලිස් කොස්තාපල් වරුන්ට පොලිස් සැරයෙන් තනතුරු පරීක්ෂක තනතුරු හා අනිත් උසස් වීම් සඳහා වෙන කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබුණා. වෙළඳපොලේ සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙට්‍රික් ටොන් 24,000ක ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාම සඳහාද කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාව තුළ වගා කරන සියලුම විවර්ග සඳහා අදාළ උපදෙස් හා තාක්ෂණය ලබා දීමට පිලිපීනයේ අන්තර්ජාතික සහල් පරීක්ෂණ ආයතනයකින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. පෝර සානාධාරයේ කපා හැරීම, ගොවීන්ට අවශ්‍ය බීජ ලබා නොදීම, හාල් තොග වශයෙන් විදේශයන්ගෙන් ආනයනය කිරීම කරන කොටගෙන මේ ලංකාවේ කෘෂිකර්මී ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් කඩා වැටුණා. ඒ නිසා ඒට දිගුකාලීන පිළියමක් වශයෙන් ඒට සහතික මිල යටතේ රජයේ මිල දීගෙන මිලදීගත් සහල් තොග නැවත මිල ඉහළ යන අවස්ථාවක් ඇති වුණොත් රජය විසින් මුදා හැරලා මිල පිළිබඳ ස්ථාවරත්වයක් ඇති කරන්න කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා. සේවක අර්ධසාතික අරමුදලේ සමාජිකින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳ ක්ෂණිකව දැනුම් දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මෙරට සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබා දෙන මිලියන 2.6ක් වූ මෙරට සේවක සේවිකාවන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැරවන බව දැන ගැනීමේදී මතුවී ඇති ගැටලු සාගතත්වයේ සැලකිල්ලට අරගෙන අදාළ ගිණුමට මුදල් මාසිකව බැරවන බව තමුන්ගේ දුරකථනය හරහා දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටවල් 48කින් පැමිණෙන සංචාරකීන්ට වීසා ගාස්තු නොමැතිව ලංකාවට ඇතුල් වීමට වීසා පහසුකම් ලබා දී තිබුණා. එම කාලය තවත් මාස 3කින් දීර්ඝ කොට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට යෝජනාවකටත් ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා. මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපෙටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ටාශ්‍රය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හා වැඩතහනමට ලක්ව සිටින මිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අතර ඇති වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් වූ නඩුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් HUK පැල්පොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී කොළඹ අපරාධ කොට්ටාසේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගැනීමට සූදානමක් නොමැති බවයි. එමෙන්ම විනිසුරුවරයාට එරෙහිව වරෙන්තුවක් ලබා ගැනීමට නීති උපදෙස් ලැබී නැති බවද ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධ නඩුව ලබන 26 වනදා යළි කැඳවීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දෙන උපදෙස් අනුව වැඩ බලන පොලිස්පතිවරයා මේ දක්වා ක්‍රියාත්මක නොවීම බරපතල කරුණක් බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ අධිකරණයට දැනුම් දුන්නා. රංජන් රාමනායක මහතා හා ගිහාන් පිලපිටිය මහතා අතර ඇති වූ දුරකථන සංවාද 12ක පිටපත් තමන් වෙත ලබා දෙන ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. අලි සබ්රි මැතිතුමා ජනාධිපති නීතිඥවරයා සමග නීතිඥවර සියයක් විනිශ්චකාරවරයෙක් සහ සාමාන්‍ය සැකකරුවෙක් වෙනින් පෙනී සිටි විශාලතම නීතිඥ කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට ගිහාන් පිලපිටිය මැතිතුමා අධිකරණ ඉතිහාසයේ ඔහු වෙනින් පෙනී සිටියා. ඔහු මේ රටේ යුක්තිය ඉටු කරපු විනිශ්චකාරතුමෙක්. එනිසා කිසියම් පීඩනයක් මත ඔහුට තර්ජනයක් එල්ලවලා ඇති. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කිසිවත් නීතිඥවරු. අදර ඇඹිලි පිටියේ තියෙනවා, හෙට රත්තපුරයේ තියෙනවා, අනිද්දා සඳුදා මුළු ලංකා පුරා විය හැකියි. මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට සහාය පළ කරමින් ඇඹිලි පිටිය මහාධිකරණයේ හා මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් අද විරෝධතාවක නිරත වුණා. අධිකරණ පරිශ්‍රයේ සිට පාගමනින් ඇඹිලි පිටිය බස් නැවතුම් පොළ දක්වා පැමිණීමෙන් අනතුරුවයි ඔවුන් මෙම විරෝධතාවට එක් වුණේ. කොළොන්නාව තෙල් පිරිපහදු අසල දුම්රිය හරස් මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පාසල් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. කොළොන්නාව තෙල් සංස්ථා අංගණයට ඉන්ධන ප්‍රවාහනය සඳහා පැමිණි දුම්රියක් ඊට ඇතුල් කිරීමෙන් අනතුරුව දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු යලි විවෘත කර තිබෙනවා. එම අවස්ථාවේ පාසල් දරුවන් රැගත් බස් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් තිබුණා. දුම්රිය රියදුරුගේ පාලනයෙන් මිදී පසුපසට ධාවනය වී මෙම බස් රථයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එවන විට කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක සිසු සිසුවියන් 20 දෙනෙකු පමණ බස් රථයේ ගමන් කරමින් සිටි අතර අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදු නොවූ බවද පොලිසිය පවසනවා. දුම්රිය තිරිංග නිදහස් කිරීමේදී ඇති වූ දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දෙපාර්තමේන්තුව මෙන්ම වැල්ලවත්ත පොලිසියද අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජය පෙනී සිටින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. නීතිය නිසි පරිදි ඉටු කරන නිලධාරීන් ආරක්ෂා කිරීම රජයේ වගකීම බවද අමාත්‍යවරයා අවධාරණය කළා. මිගමු කලපු සංවර්ධන රැස්වීමේදී ගම්පහ දිසා වන නිලධාරිනිය කඩුලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය බොහෝ දිනාගේ කතාබහට ලක් වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් මැදේ ඇය තම ස්ථාවරය දැඩිව ප්‍රකාශ කිරීම හා ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවීමට පටන් ගැනීමත් සමගයි. හෙක්ටයාර 14කින් යුත් මේගමුව සින්නඩි තෝට්ටම් දූපත සම්බන්ධයෙන් මෙම ගැටලු ඇති වූයේ 2014 වසරේ සිටයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමියේ කඩුලාන ශාක කපා දමා ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට පසුගිය රජයේ සමයේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ එවකට ධීවර අමාත්‍යවරයාව සිටි විජිත් විජේමුනි සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් මෙය රජයට අයත් ඉඩමක් බැවින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට එරෙහිව ගම්පහ වන සංරක්ෂණ කාර්යාල නිලධාරීන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා. ඒ අනුව ධීවර දෙපාර්තමේන්තුව දූපතට ගෙනවිත් දමා තිබූ පස් ඉවත් කරගන්නා ලෙසයි අධිකරණය නියෝග කළේ. එහිදී ගම්පහ දිසාවන නිලධාරිනී දේවානි ජයතිලක රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හමුවේ දැඩිව කියා සිටියේ කඩුලාන පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම භූමිය ක්‍රීඩා පිටියක් සැකසීමට ලබා දිය නොහැකි බවයි. එහිදී ඇති වූයේ උණුසුම් තත්වයක්. කෙසේ වුවද නීතිය ආරක්ෂා කිරීමට කැප වූ මෙම නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිතුමා හා රජය පෙනී සිටින බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. තවත් මැතිඅමතිවරුන් කිහිප දෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. රජයේ නිලධාරිනියක් සහ දේශපාලඥයෙකු අතර ඇතිවිච්ච මතවාදයක්. මේ මේක ඔබතුමා දකින්නේ මොන විදියටද? රජයයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයයි ඉන්නේ ඇය සමග ඒ නිලධාරිය ආරක්ෂා කළ යුතු කියන තැන. මම දන්න විදියට කඩුනාන සහිත පරිසරය ඇතුලේ පසුගිය රජයේ කාලයේ ආණ්ඩුව කාලේ ක්‍රීඩා පිට්ටනියක් ඉඳිකිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. එදා ඒ ව්‍යාපෘතිය එහෙම නැත්නම් ඒ ක්‍රීඩා පිටිය ඉඳිවෙන එකට විරුද්ධ පියවර ගත්තනම් මම හිතනවා මේ මාතෘකාවද සාකච්ඡාවට ලක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ධීවර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මහජනයාගේ ඉල්ලීම අමාත්‍යවරයා මගින් නිලධාරීන්ට ඉදිරිපත් කරන්නත් අමාත්‍යවරයාට අයිතිය තියෙනවා. හැබැයි ඒකේ තියෙනවා නම් රටේ පරිසරයට අහිතකර තත්ත්වයක්. ඒක පෙන්වා දෙන්න නිලධාරි මහත්ම මහත්මීන්ටත් අයිතිය තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරිනියගේ ආරක්ෂා සම්බන්ධයෙන් යම්කිසි ගැටලු පැන නැහැ. එතුමියකට ආරක්ෂා සම්බන්ධ කිසි ප්‍රශ්නයක් නැහැ. නැති ප්‍රශ්නයක් මවන්න එක තමයි ඔගොල්ලෝගේ වැඩේ. දැන් අපේ රටේ නිලධාරිනියන් එහෙම ඉස්සරහට එන්නට ඕනේ. වගකීම ගන්නා වගේම අන්න අර විදිහේ ආදර්ශයක් ගන්නටත් ඕනේ.
එවනත රට දියුණු කරන්න බෑ. දේශපාලඥයෝ කියන දේට නැවෙන්න නම් රජන ධාරින් ඕන්නේ නෑ. අයට අසාධාරණයක් කරන්න යනවා නම් මේ හේතුව මත අපි ඒකට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. තරගකාරී විභාග මුල් කරගත් අධ්‍යාපන ක්‍රමය ළමා පරපුරේ අයිතීන් උදුරාගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෙලිසෙල්ලම වෙනුවට පෞද්ගලික පන්ති දෙමව්පියන් දරුවන්ට උරුම කර දී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මෙරට බුද්ධ ශාසනයේ මුහුණ පා ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ භික්ෂුන් වහන්සේ ඊට එක්ව සිටියා. ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීමෙන් දහම් අධ්‍යාපනයට අවස්ථාව අහිමිවන බවයි භික්ෂුන් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේ. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී එකඟත්වය පළ කළා. තම දරුවන් දහම් පාසල් වලට යොමු කිරීම දෙමව්පියන්ගේද වගකීම බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. හැමෝටම ඕන තමන්ගේ ළමයා දොස්තර කරන්නයි ඉංජිනේරුවෙක් කරන්නයි මේක හැම ටියුෂන් ක්ලාස් එකටම යනවා. පොඩි ළමයි කියනෝනේ. ඉතින් මේක හරිම ළමයාට වදයක් නිදහසක් නෑ. සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. මේ ළමයි සෙල්ලමක් කළා නෑ. පරාජය බාර ගන්න බෑ. භාගයක් පාරි වැල්ලේ භාගයක් ඉන්ටියුෂන් එනවායි කියලා අම්මලා තාත්තලා දන්නේ මේ ගම්බද මොනරාගලින් ඉතින් එනවා. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවල ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙසද භික්ෂුන් වහන්සේ මෙහිදී අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ඒ මොහොතේම අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. බුද්ධ ශාසන අමාත්‍යංශයේ අග්‍රමාත්‍යවරයා යටතේ පැවතීම පිළිබඳව මහා සංඝරත්නය මෙහිදී ප්‍රසාදය පළ කළා. සමස්ත ලංකා මහා සංඝරත්නය නියෝජනය කරන අපි ඔබතුමාට බොහොම පින් දෙනවා. ඊළඟ කොටත් ඔබතුමා මේ කෙටි කාලය තුල හැම අවස්ථාවකම කොහේ ගියත් ලංකාවේ තියෙන පන්සලකට අනාරද්ධිතව වගේ ගිහින් ආම්දුරුරුත් එක්ක අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරනවා. ඉතින් පසුගිය කාලයේ පුරාවටම අපේ ආම්දුරුරු අපේ බෞද්ධ ජනතාව කිසියම් තිගැස්මකට ලක් වෙලා තිබුණා. අපිට මොකද වෙන්නේ බෞද්ධ රටේ අපේ ආම්දුරුරු අපේ බෞද්ධ මිනිස්සු අපේ බෞද්ධ ප්‍රශ්නවලට අපේ සිද්ධාස්ථානවලට ඉතින් ඒ මතය අනපිට හරවලා ඔබතුමා බුද්ධ ශාසන අමාත්‍යංශයේ හැමදාම කටයුතු කරනවා දැකීම තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ වගේම අනිකුත් ආගමික අමාත්‍යංශත් මේ අත්තිතිබීමත් අපි අගය කරනවා. අලියා හැර වෙනත් කිසිදු ලකුණකින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. ලකුණ මාරු කරහොත් දැනට ඇති ඡන්දත් නැතිවන බවයි සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. එහෙත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළේ හදවත ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මේ වන විටත් තම කණ්ඩායම සැලසුම් කොට ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතිනවා. නායකත්වය නව සඳානී මහලේකම්දුරේ ආදී ගැටලු රැසක් එජාපය තුළ නිර්මාණය වී අවසන්. අද වන විට ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන ලකුණු පිළිබඳ දැඩි මතභේද හටගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කිරීමට එහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ. දෙපාර්ශ්වයෙන්ම සමාජිකින් පස් දෙනෙකු බැගින් කමිටුවට නම් කිරීමටද මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා. හෙට දිනේ කැඳවා ඇති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද කල් දැමීමට මෙම සාකච්ඡාවේදී තීන්දු කෙරුණා. එය ලබන සඳුදා පැවැත්වීමට සැලසුම් කළත් තවමත් පැවැත්වෙන වේලාව පිළිබඳ අවසන් තීන්දුවක් කර නැහැ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු ආසන සංවිධායකවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා හිට පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට තිබෙනවා. එකඟතාවයන් පිළිබඳ සාකච්ඡා වුවත් පක්ෂ අර්බුදය පිළිබඳ සිරිකොත සහ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවලදී පළවන්නේ මෙවැනි පරස්පර අදහස්. මේ සිකුරාදා පැහැන්දාවේ දෙකහමාරට අපි නැවතත් හම් වෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ලබන සඳුදා මේ ප්‍රශ්නය සමනය කරන්න. මේ සාකච්ඡාවලින් ගන්න තීන්දුව හෙට අවසන් වෙයි. වයින්ගරෝ කියන දෙයක් නෙමෙයි. මේ මැතිවරණයේදී අපි කණ්ඩායම් දෙකක් හැටියට ඉල්ලනවද එක කණ්ඩායමක් හැටියට ඉල්ලනවද කියන එකේ තීන්දුව තමයි ගන්න තියෙන්නේ. අපි සියලු දෙනාම ගිහිල්ලා දෙසැම්බර් මාසේ අත ඉස්සුවනම් අවුරුදු තුනකට රනිල් වික්‍රමසිංහට නායකයා වශයෙන් ඉන්න අපි කොහොමද දැන් ගිහිල්ලා කියන්නේ මාස දෙකකට පස්සේ අපි අත ඉස්සුවේ නැහැ කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වයසත් 72යි. එතුමා පිළිගන්නවා එතුමාට වැඩි කල් නැහැ කියලා. දැන්
එක්සත් ජාතික පක්ෂය බාර දෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. බලය ලබා දීමේ ගැටලුව තියෙන දේශපාලඥයන්ටත් විශ්‍රාම යෑමේ වයසක් තිබිය යුතුයි. අඹගෙඩියෙන්ද මීයාගෙන්ද හදවතෙන්ද මම අලිය ලකුණෙන් තොරව වෙන කිසිම ලකුණකින් මම තරම් කරන්න යන්නේ නැහැ. ඒක පුරුදු කරන්ඩ තව කාලයක් යනවා. අනවුන්ස් කරන්නෙත් නැතුව දැන් මේ වෙලාවේ අහනවා අලියද හදවතද කියලා. දැනටමත් මිනිස්සු දන්නවා ලකුණු පිළිබඳ. මේ පක්ෂය ආරක්ෂා කරන්ඩ හොඳම ක්‍රමය තමයි පක්ෂයේ ලාංඡනයෙන් තරඟ කිරීම. මේ සන්ධානයට එන ඡන්දවලින් 95%ක් මෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. තිබ්බ ඡන්ද ටිකවත් අපිට ගන්න බැරි වෙයි. අලියා ලකුණෙන් තරඟ කරේ නැත්තම්. ඉන්ටර්නෙට් එකේ දකින්න ඇති Facebook එකේ මේකට ගහන ජෝක්ස් ටික Valentine's Day එක සම්බන්ධව. ඒ වගේ නිකන් හාස්‍යජනක ලකුණක් ඒක. ජනතාව ඉන්නේ ඉතා පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ ගමන යන්න ඕනේ කියන එක. ඒක මේ හංගන්න කිසිම දෙයක් නැහැ. ඒක තමයි පොළවේ පය ගහලා ඉන්න ඕනෑම කෙනෙක්ටම තේරෙන දේ. මම දන්නවා හිත අනිද්දා වෙනකොට අපිට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයන් නැති වෙනවා. සංවිධායකකම තිබුණා නැතයි කියලා විල කතා කරනකොට ඉන්න බෑ. තවත් ස්ථාන රැසකදී එක්සත් ජාතික පක්ෂ අරමුදේ පිළිබඳ විවිධ අදහස් පළ වුණා. හැම හන්දියක් ගානේ කතා කරන්නේ නැතුව අපි කියන එක සම්බාරෙන් කතා කරලා ජයග්‍රහණය කරලා ලබා දෙන්න. මෙහෙම ඇහුවොත් දැන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා තවත් ජාතික සමගි බලවේගය කියන එකේ පක්ෂ නායකයා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්න මේ සාමාජිකත්වයට තව තව පක්ෂ හදන තනතුරු දරාගෙන එහෙම යන්න පුළුවන්. ඒකේ ස්පලගෙන් අහන්නකෝ. නෑ ඔබතුමාලා විශ්වාස කරන්න. මම ඔබතුමා බයද? කිසි බයක් නෑ. අපි බය නැතු නිසා අලියෙක් වගේ ඉදිරියට යන්නේ. අලිය ඉස්සන් ජාතිපති ඔබතුමා කපුව. දැන් කපුව ඇදී කරන්නේ. ඔව්. කපුව තියෙන්නේ නෑ බයන්නේ. අලියා ලකුණ කියලා ඒ පිට දාලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට හෙන්ඩුව තියෙන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදියට අඛිල විරාජ් කාර්යවශම් මැතිතුමා ඉන්න එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන්න අපි අතිබහුතරයක් සූදානම් නැහැ. මොකද අපිට රෑ වැටුන වෙලේ අපි දවල් වැටෙන්නේ නැහැ. අපි පැහැදිලිවම අපේ පොළොව සන්ධානයෙන් තරඟ කරන්නේ. රනිල්ගේ සජිත්ගේ තිබ්බ ආණ්ඩුවට හදවතක් තිබ්බේ නැහැ. හදවතක් නැති ආණ්ඩුවක් කරපු අයට දැන් හදවත මතක් වෙලා තියෙනවා. දැන් ඉතින් හදවත මතක් වුණාට ඒකෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. හැටන් සිංගිබලයේ රක්ෂිතේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් වෙල් 212 වර්ගයේ යානයක සහාය ලබාගෙන තිබෙනවා. හැටන් පොලිසිය වනාඩවි කාර්යාලයේ නිලධාරීන් හැටන් දික්කොය නගර සභාව යුද හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිර යාම පාලනය කිරීම සඳහා ක්‍රියා කළද එය අසාර්ථක වුණා. ඒ අනුව ගුවන් හමුදාවේ ගුවන් යානයක සහාය මෙසේ ලබා ගැනීමට තීරණය කෙරුණේ. රණවිරුවන් අඩියෙන් අඩිය ඉදිරියට ගොස් ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරාගෙන වසර 10ක් ගත වුණා. මානුෂීය මෙහෙයුමේදී ප්‍රමුඛතම මාධ්‍ය මෙහෙවර ඉටු කළ ස්වාධීන රූපවාහිනිය රණවිරුවන්ගේ තවත් මෙහෙයුමකට උර දී සිටිනවා. ගොවිබිමේ රණහඬ පිළිබඳ ස්වාධීන රූපවාහිනී පළමු දිගහැරුමයි මේ. මේක නාගරික ප්‍රදේශයක්. නගරේ වුණත් ගමේ වුණත් ඌමනාව තියෙනවා නම් ඕනෑම බිමක් සරු බිමක් කරගන්න පුළුවන්. මේ රණවිරුවන් ඒ බව මේ වන විටත් සනාථ කර තිබෙනවා. ජාතියට එල්ලවන සෑම උපත්‍රවයකදීමෙන්ම යස ඉසුරින් පිරි දේශයක් ගොඩනැගීමේ සංග්‍රාමයේද රණවිරුවන් දැන් ආරම්භ කර තිබෙනවා. ඒ බත්තරමුල්ල අකුරේකොට යුද හමුදා මූලස්ථානයේ අසල තිබූ කැලෑබද ප්‍රදේශය එලිපෙහෙලි කරමින් දැන් මෙහි ඇත්තේ අක්කර 12ක වෙල්යායක්. තුවක්කට හුරු දෑත කැත්තට උදැල්ලට ආගන්තුක නොවන බව රණවිරුවන් ඔප්පු කර හමාරයි. ඇත්තම දේවල් වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. දේවල් කට්ටියක් දන්නේ මෙහෙම ඇවිල්ලා මේ වගේ වැඩක් කරනවා කියලා. Taman vita pæverena ūnēma kāryayak akuratama itu kirimata horuvē sitina me pirisata yudhamudapati lieutenant general shavindra silva mahatake nisi nāyakatvayak læbī tibenawa.
හතවසේ මේ මෙම රණවීරුවන් මේ සඳහාම පුහුණු වලත් ඒ වගේම කාලීනව තවදුරටත් පුහුණු ලබා දෙන කොට්ටාසයක්. එතකොට මේ ගොවි කම සම්බන්ධව මනා දැනීමක් උන්ට තියෙනවා. එතකොට මෙමෙ ස්ථානයේ මේක ආරම්භ කිරීමෙන් එකක් යුදහමුදා මූලස්ථානයේ අවට තව අලංකාරවත් වෙනවා. ඒ වගේම මේ මහජනතාව නිරන්තරයෙන්ම ගැවසෙන ප්‍රදේශයක්. දැනටමත් මහජනතාව ප්‍රශංසා කරන මේ ව්‍යාපෘති සම්බන්ධව. එතකොට මේකෙන් ලොකු පණිවිඩයක් අපට සමාජය වෙත අරගෙන යන්න පුළුවන්. මේ ගොවි විරුවන් අඩියෙන් අඩිය මව්බිම සරු කරන අතර අලංකාරවත් දේශයක් ගොඩනැගීමද ගොවි බිමේ සිට සිදු කරනවා. රණවිරුවන් ගොවි බිමේ ගොවිකමේ දක්වන මේ දස්කම් පිළිබඳ අපි හෙටත් දිගටමත් රටට කියන සූදානම්. චමිල් ආනන්ද, පසන් නලින්ද සමග මම අනුර දොරකුඹුර මේ රණවිරුවන් ජයග්‍රහණය කළ මේ ගොවි බිමේ සිට කොළඹ සිටින අයට ගමේ සුන්දරත්වය විඳින්නට ලැබෙන දිනය වැඩි ඈතක නොවේ. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk